මම දැකපු තවත් දෙයක් තියෙනවා. අවුරුදු 3කට වඩා CRP බන්ධනාගාරගත වෙලා ඉන්න රැඳවියන් මන් කීප දෙනෙක්ම දැක්ක ඔවුන් සමග කතා කළා. ඒකට ප්‍රධාන හේතුව තියෙන්නේ ඔවුන්ට මේ වන විට ඇප ලැබිලා තියෙනවා. නඩුව අහගෙන යනවා. හැබැයි ඇප දීලා එළියට ගන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් මේ අවස්ථාවේ අපි ආරාධනයක් කරනවා අර හරකුන් ජීවිතේ මුදා ගැනීම කියලා කණ්ඩායම එකතු වෙලා මේ හරක් මරණයෙන් ගලවනවා. කවුරුත් දන්නේ නැති වෙයිද මිනිස්සුත් මේ මිනිස්සුන්ට නිදහස දීමේ හැකියාව තියෙනවා කියලා මේ වගේ මුදල් ගෙවීමක් කළා. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි බන්ධනාගාරය ඇතුලේ බොහෝ සිරකරු ජනතාවට ඒක තමයි මිනිහෙක් වෙනුවෙන් මිනිහෙක් කරන්න පුළුවන් ලොකුම උදව්ව කියලා මම හිතන්නේ. ඉතින් මේ සඳහාත් ඉදිරිපත් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ඉන්න කණ්ඩායම් එහෙම නැත්නම් මේ රටේ ඉන්න පුරවැසියන් මේ සඳහා දායකත්වය ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි සතියකට එකපාරයි බිත්තර කන්න තියෙන්නේ බන්ධනාගාරය ඇතුළතදී. බන්ධනාගාරේ කෑම ගන්නම් කතා කරලා වැඩක් නැහැ. අර කල්දේරම් බතේ රහම තමයි තියෙන්නේ. කල්දේරමක තමයි ඇත්තට මේ බත ඉදෙන්නේ. මොකද බන්ධනාගාරය ඇතුළේ මේ වන විට CRP වැලිගඩ සහ මැගසින් බන්ධනාගාරවල 3000කට අධික ප්‍රමාණයක් ඉන්නවා කියලා සංඛ්‍යාලයකන වලින් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි පහසුකම් තියෙන්නේ 1500කටත් අඩු ප්‍රමාණයකට කියන එකත් බන්ධනාගාර කොමතාරිස්වරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ තදබදය නිසාම මේ මිනිස්සුන්ගේ මානසික ආතතිය ඒ වගේම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා කියන එකත් මම පැහැදිලිවම බන්ධනාගාරය තුළින් දැක්කා. අනිත් ශෝකජනක කාරණාව තමයි අපේ බන්ධනාගාරය තුළ ඉන්න මේ නිලධාරී මහත්තුරුන්ට මුහුණ දෙන්නට වෙලා තියෙන දුෂ්කර තත්ත්වය. පොලිසිය හෝ හමුදාව හෝ බන්ධනාගාර නිලධාරීන්ට කිසිම අවස්ථාවක හැකියාවක් නැහැ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අනුගත වෙන්නට. ඒක තමයි රජයේ නීතිය. හැබැයි අපි දැක්ක බන්ධනාගාර නිලධාරීන් කොපමණ දුකක් අත්විඳිනවාද කියලා මේ බන්ධනාගාරය තුළ. මම අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාවේදී එක බන්ධනාගාර නිලධාරියෙක් මට පෙන්නන ඔහුගේ සපත්තු දෙක පෙන්නලා ඔහු කියනවා, බලන්න සංජය, මේ සපත්තු දෙක අවුරුදු දෙකකින් මාරු කළා නැහැ. මේක දැන් කැඩිලා තියෙන්නේ. අපිට හරි ලැජ්ජයි මෙව්වා උසාවි වලට දාගෙන ඉන්න. එතකොට බන්ධනාගාරය ඇතුළතදී නම් අපිට මෙව්වා ප්‍රශ්නයක් නැහැ සංජය. හිරකරුවන් ඉන්නේ, ඔවුනුත් සෙරෙප්පුත් නැතුව ඉන්නවා. අපිට හිරගෙදර ඇතුළේ ඕනි විදිහකට ඉන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉරික් ඇඳුමක් උනත් ඇඳගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි මේ එළියට එන ඩියුටි දාපු දවසට තමයි අපි බොහොම අපහසුතාවයට පත් වෙන්නේ. මේ මගේ ඇඳුමේ තියෙන පිත්තල බොත්තම් ටික පවා මම මේ වෙනම කොටුවෙන් සල්ලි වලට අරගෙන තමයි මේ ඇඳුමට ගහගෙන තියෙන්නේ කියන එකත් ඔවුන් ප්‍රකාශ කළා. එහෙමනම් අපිට පැහැදිලි බන්ධනාගාර නිලධාරීන්ට යම්කිසි ආකාරයේ අසාධාරණයක් යම්කිසි ආකාරයේ පහසුකම් අඩුකමක් බන්ධනාගාරය තුළ තියෙනවා කියලා. ඒ වගේම ඔවුන්ගේ වැටුප් ප්‍රමාණාත්මකව වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ කියලත් ඒ පවසන හැමදෙනාම කිව්වා. පුළුවන් නම් සංජය මේක කතා කරන්න බොහොම පිං. ඒ ඔවුන්ගේ වචනයට ගරු කිරීමක් වශයෙන් තමයි මේ කද දවසේදී මාධ්‍යයට නිරාවරණය කරන්නේ. අධිකරණ නියෝගයට අපි ගරු කරනවා, අධිකරණයට ගරු කරනවා. හැබැයි ඔබ සීලු දෙනාට මේ රටේ සෑම පුරවැසියෙක්ටම භාෂණයෙන් නිදහස ලබා දීලා තියෙනවා. ඒ වගන්ති ප්‍රකාරව අපිට කතා කිරීමේ හැකියාව තියෙනවා, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය තත්ත්වයන්ට යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම FR එකක් මගින් මේ නිලධාරීන් යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීති හමුවට යන්නත් අපි දේශපාලන පක්ෂයක් විදිහට මේ වන විටත් තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ නීතිමය කටයුතු කරුණු කාරණා අපි අරගන්නවා. ඒ වගේම මේ නඩුව දැන් නඩුකරයක් විදිහට කොටුව අංක 1 උසාවියේ නඩුවක් ඇහෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ කරන්න සහ සිද්ධිය සම්බන්ධයෙන් හරි වැරදි කතා කරන්න මට බලයක් නැහැ අධිකරණයේ විභාග වෙන නඩුවක් නිසා. හැබැයි ඒ නඩුවට ඉදිරිපත් වෙලා සර්ව සාධාරණත්වය වෙනුවෙන් තීන්දුවක් ගැනීමේ බලාපොරොත්තුවත් අපි තුල තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක අපි කියන්නේ මේ රටේ ජනතාවට එකතු වෙන්න මේ සිරකරුවන් මුදවා ගැනීමේ වැඩසටහන සඳහා ඒ සම්බන්ධයෙන් අපි ඇප්ලිකේෂන් එකක් හදන්නත් බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලුම දෙනා විදේශගත වෙලා ඉන්න ජනතාව ඒ සියලු දෙනා එකමුතු වෙලා යම්කිසි කණ්ඩායමක් විදිහට කටයුතු කළා මෙන්න මේ මිනිස්සුන්ව මේ දෙයින් ගලවා ගැනීමේ කටයුත්තට අපි දායකත්වය ලබා දෙනවා කියන එකත් පක්ෂයක් විදිහට ඉදිරි කටයුතු කරගෙන යනවා කියන එකත් මේ අවස්ථාවේ අපි මාධ්‍යයට ප්‍රකාශ කරනවා. අපේ රත්නපුර අපේ ජාතික ජනතා පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සංජය මහවත්ත මහත්මයාව පසුගිය දිනක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හා එහා බැඳුණු යම් සිටිදාමයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. එතනදී මම හිතන්නේ සංජය මහතා විසින් යම් අදහස් ප්‍රකාශ කිරීමක්
අදහස් ප්‍රකාශ කිරීමකට නිරත වුණා. මෙතනදී ඇත්තටම සංජයගේ ඒ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම සහ මීට පසුගිය අවුරුදු දෙක කාලය වගේ ඇතුළත තවත් අප දන්නා දේශපාලනයට මැදිහත්වීම නිසා සිරගත වෙන්නට එම නැත්නම් බන්ධනාගාර ගත වෙන්නට සිදුවුණු ඒ අපේ හිතවත් පුද්ගලයන්ගෙන් අපිට ගොඩක් ලැබුණු ප්‍රතිචාරයක් එම නැත්නම් උන්ගේ අදහසක් තමයි මේ වෙලාවේ මේ බන්ධනාගාර ඇතුලේ දැඩි තදබදයක් තියෙනවා, විශේෂයෙන්ම අප මුදල් තැන්පත් කිරීමට නොහැකි වීම නිසා මේ බන්ධනාගාරේ නිදහස් වීමට නොහැකි තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ආර්ථික පහසුතාවය සහ ඒ අවශ්‍ය කරන නීතිමය උදව් නැති නිසා අන්න එතනට අපිට මැදිහත් වීමක් කරලා මොනවා හරි වැඩපිළිවෙලක් සංවිධානය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටින දෙයක් කියන එක අපිට ගොඩක් අවස්ථාවලදී අහන්නට දකින්නට ලැබුණ දෙයක්. ඉතින් ඒකත් එක්ක අපි ඇත්තටම තීරණයක් ගත්තා. මෙතන කතන්දර දෙකක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මේ දේශපාලන බලහත්කාරකම් හෝ මැදිහත් වීම උඩ අපේ පොලිස් සේවය හෝ එහෙම නැත්නම් අපේ තියෙන රාජ්‍ය බුද්ධි අංශ එහෙම නැත්නම් අපේ තියෙන CID එක දිගින් දිගටම කටයුතු කරනවා නම් එහෙම මම හිතන්නේ රාජ්‍යයක් විදිහට ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඒකින්ද මම හිතන්නේ මේ පිළිබඳ විශේෂ අවධානයක් අනිවාර්යෙන් යොමු වෙන්න ඕනේ. නමුත් එතනින් එහාට ගිහලා අද අපි ගොඩක් කතා කරන්න නිසා අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිත් ඇත්තටම මේ වෙලාවේ මේ හිරකරුවන් වැඩි වීම නිසා ඇතුළත් තියෙන තදබදයට යම් හෝ දායකත්වයක් දක්වන්නට පුළුවන් නම් මේකට යම් විසඳුමක් දෙන්නට රටක් විදිහට එහෙම නැත්නම් රටේ පුරවැසියන් විදිහට ඒ කාර්යභාරය කරන්න අපි තාමත්ම කැමැත්තෙන් ඉන්නවා. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා තාමත්ම නුදුරු කාලයේදී ඒ අදාළ පාර්ශ්වයන් එක්ක හමු වෙලා ඒ රාජ්‍ය විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස්තුමා සහ අවස්ථාව ලැබෙනවා නම් සහ නිකුත් අදාළ නිලධාරීන් සහ ඒ රාජ්‍ය නිලධාරීන් සහ ඒ ආයතන නියෝජනය කරන වගකීම් පුද්ගලයන් හමු වෙලා මේ පිළිබඳව යම් කතිකාවතක් ගොඩනගාගෙන පුරවැසියන් විදියට සහ පුරවැසි සංවිධාන විදියට සහ දේශපාලන පක්ෂ විදියට සහ රටේ පුරවැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් හැම කණ්ඩායමක්ම එකතු කරගෙන මේ වෙලාවේ ඒ බන්ධනාගාර ඇතුළේ තියෙන තදබදය අඩු කරන්නට ඒ නීතිමය ආධාරයන් සහ ඒ අප මුදල් මත තැන්පත් කිරීමට නොහැකිවීම නිසා බන්ධනාගාර තුල දිගින් දිගටම රැඳී සිටින රැඳවියන් සමාජයට නිදහස් කර ගැනීමට, ඒ කියන්නේ සමාජයට හානියක් නොවන ආකාරයට, ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඒකත් මතක් සමාජයට හානියක් නොවන ආකාරයට මැදිහත් වීම කරලා උන්ව සුබසාධන කටයුතු හරහා උන්ට සමාජයෙන් නිදහස් කර ගැනීමට හැකියාවක් තියෙනවා නම් අන්න ඒ පිළිබඳ කතිකාවතක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන ඒ පසුබිම හදාන්නට අපි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය කරන ඒ ප්‍රමුඛත්වය සහ නායකත්වය දීමකට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ අපේ රටේ ඉන්න සිවිල් සංවිධානත් එක්ක, ඒ වගේම අපේ රටේ තියෙන මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පිළිසිටින සංවිධානත් එක්ක, ඒ වගේම ඒ පිළිබඳව කටයුතු කරන විවිධ දේශපාලන කණ්ඩායම් මේ හැම දෙයක්ම හැමෝත් එක්කම එකතු වෙලා මේ රාජ්‍ය ආයතන විශේෂම අපේ බන්ධනාගාර සහ අපේ තියෙන ඒ බන්ධනාගාර කටයුතු, බන්ධනාගාර සුබසාධන කටයුතු වලට සම්බන්ධ ඒ රාජ්‍ය අංශයේ ආයතනත් එක්කත් එකතු වෙලා උන් එක්කත් සාකච්ඡාවක් ගොඩනගාගෙන මේකට යම්කිසි වැඩපිළිවෙලක් ප්‍රයත්න කරන්න හැකි නම් මම හිතන්නේ ඒකට අවශ්‍ය වෙන සියලුම දායකත්වය අපි ලබා දෙන්නට ලෑසි, සහායක අවශ්‍ය වෙන වැඩ කටයුතු අපි කරනවා. ඒ වගේම අපේ ආදරණීය පුරවැසියන්ගෙන් අපේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක මේ වෙලාවේ සිදුවිය යුතු, ඒ කියන්නේ ඔවුන්වත්, ඒ කියන්නේ අපේ සිරකරුවන්වත් මානසික මට්ටමින් බලන්න පුළුවන් බැලීමට අපිට යුතුයකමක් තියනවා, වගකීමක් තියනවා කියන ඒ චේතනාව හිතේ තියෙනවා නම් අන්න ඒ වගේ පුද්ගලයන්ටත් අපිත් එක්ක මේ සත්කාරයට එකතු වෙන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඉදිරියේදී අපි කරන වැඩපිළිවෙල පිළිබඳව ඔබ දිගින් දිගටම දැනුවත් කරනවා. එතනදී මම හිතන්නේ ඒ පිළිබඳ ඒකට උනන්දුවක් තියෙන සහ ඒකට කැමැත්තක් තියෙන මේකට යම් ආකාරයකින් හෝ මේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීමට දායක වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. තාම මේ සාකච්ඡා අපි ආරම්භ කරලා නැහැ විශේෂයෙන් මේ බන්ධනාගාර කොමසාරි සහ අදාළ රාජ්‍ය ආයතනත් එක්ක. නමුත් ඉතාමත්ම මෑතක ඉතාමත් නොබෝ දිනකදී මේ සාකච්ඡාවත් නිරවශ්‍යෙන් අපි ආරම්භ කරන්නට අවශ්‍ය කරන ඒ ඉල්ලීම් අපි ඉදිරි දින කීපය ඇතුළත ඒ ආයතන වලට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේක ඉතාමත්ම සමාජ සත්කාරයක් විදිහට තමයි අපි කරන්න යන්නේ, සමාජ සුභසාධනයක් සහ සමාජ සත්කාරයක් විදිහට. ඉතින් ඒකෙදී අපට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. නැත්තම්
ඔතන කාරණ දෙකම තියෙනවා. එකන්නේ සමහරය අපිට දැනුවත් වන්න විදිහට නීතිමය හරියාකාර නීතිමය ආධාර ගැනීමට නොහැකි නික්කම නිසා ඔවුන්ගේ ඒ බන්ධනාගාරතුර නදේ සිටීම දිගින් දිගටම කල් යනවා. සහ සතවත් සමහර පුද්ගලයන්තේ දඩ මුදල් ගෙවා ගැනීමට දඩ මුදල් සහ ඒ අප මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා බන්ධනාගාරක තුළ සිරවි සිත්න අවසාන් ගොඩක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. එතනදී ගොඩක් පරිසම් වෙන්නේ අපිට يعني අපිට විතරක් නෙමෙයි කියන එක අපි ගන්න තීරණයක් නෙමෙයි ඒකයි මේකට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ. ඒකට බන්ධනාගාර සුබසාධන කටයුතු පිළිබඳව බන්ධනාගාර කුමසාරි සහ ඒ ආයතනවල 100%ක සහයෝගයක් දක්වන්නට පුළුවන් නම් මේ සත්කාරයට අනිවාර්යයෙන්ම පුරවැසියන් විදිහට එළියේ ඉඳලා අර නීතිමය උපදෙස් අවශ්‍යතාවය ලබා දෙන්න සහ ඒ අපමුදල් දීමට නොහැකි يعني සුළු වැරදි කරපු අය ඉන්නවනේ يعني සමාජයට ලොකු හානියක් නේ يعني අපිට ඒක ඇත්තටම තීරණය කරන්න බෑ පුරවැසි විදිහට මොන වගේ පුද්ගලයන්ද මේක මේ වගේ වැඩ පිළිවෙලක් ඇතුලේ සුදු يعني සුදුසුකම් ලබන්නේ يعني අපි බාහිරින් එන සංවිධානයක් විතර උදව් කරන්න අවශ්‍ය වෙන පුද්ගලයන් කවුද කියලාත් අපි දන්නේ නෑ. ඒකට මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඒ උපදෙස් ලැබෙන්න ඕනේ බන්ධනාගාර සහ ඒකට අදාළ කරන නීතිමය ආයතන වලින්. ඉතින් ඒ නීතිමය ආයතන වල සහ බන්ධනාගාරයේ ඒ මඟ පෙන්වීම අපිට ලැබෙනවා නම් ඒතකොට එළියේ ඉඳලා අපිට ඊටු ටික සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන සහාය කියලා ලබා දෙන්න අපි වැඩ පිළිවෙලක් ආරම්භ කරන තමා බලාපොරොත්තු වෙන්නේ. බෑ කරන්න බෑ. ඒ කියන්නේ මේකට සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ මැදිහත්වීම සහ උන්ගේ 100%ක් සහාය අවශ්‍ය වෙනවා. මම හිතනවා උන් මෙතනදී මේ වගේ වැඩක් දේශපාලන කෝණයකින් දකින්න නැතුව මොකද ඔවුන්ටත් අතන මේක බරපතල අර්බුදයක් නේ. මොකද දැවන් තාමත්ම ලොකු තදබදයක් තියෙනවානේ රිමාන්ඩ් බන්ධනාගාරවල. ඉතින් ඒකට විසඳුමක් විදියට ඒ කියන්නේ ප්‍රශ්න තියෙන්නේ මේ වගේ දඩ මුදල් ලැප මුදල් තැන්පත් කිරීමට නොහැකි සුළු වැරදි වලට නොහැකි වීම නිසා මාස ගණන් පුද්ගල රැඳී සිටිනවා නම් ඔවුන්ව එළියට නිදහස් කරන එක තවදුරටත් සමාජයට හානියක් නැත්තම් මම හිතන්නේ රජය වුණත් ඒ වගේ දෙයකට අකමැති වෙන්න හේතුවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා.